දැ මේ වෙන කොට අපි දේශනා කරන්නේ මගම් මගග ඥාන දර්ශන විසුද්ධිය. ත්‍ර මග නොමග කියන එක අපි නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන ගමන් කළ යුතුයි කියන කාරණය බුදුරජාණන් වහන්සේ අපට පැහැදිරි කරම්.ඒ මග වැරදි මගේ ආර්යෂ්ඨාංගික මාර්ගයයි එ මාර්ගයේ ගමන් කරන අපි සම්මාදිට්ටියයට නියත වස්සේම පැමිණිය යුතුම්මයි ඒ සමාදිිට්ටියය එකන නිවැරදි දැක්කීම සත්‍යය සත්්‍යය හැටියට දෙකීම සම්මාධිට්ටියයි නිවැරදි අවබෝධය සමාධිට්ටියයි ප්‍රඥාව ප්‍රඥාව තුළින් එන්නේඒ සමාදිිට්ටියඒ සමාධටිය ලෞකිකනමේ ලො කොතර ලොකොතර කියන්නේ ලෞකික කියන්නේ මේ කාමලෝක රූපලෝක රූපලෝක කියන ත්‍රිවිධ ලෝකය තුළ පැවැත්ම තමයි ලෞකිකයි කියන්නේ. ලෝකෝොත්තර කියන්නේ කාමලෝක රූපලෝක අරූපලෝක කියන ඒ ත්‍රිවිධ ලෝකය තුළ නැවත නොපැවැත්ම නැවත හට නොගැන්ම නැවත සකස් නොවී පුනර්භාවය අවසන්වීම. එතමයි ලෝකොත්තර පැත්ත. එන එතනට යන්න නම් අපි නිවැරදි මගේ වැට ලෝනි. නිවැරදි මග දකිින් ලෝනි තමයි මේ මගගම් මගග ඥානදර්ශන විසුද්ධේ බුදුරජාණන් වහන්සේ පැහැදිරී කරේ නොමගයන්නේ නැතුව නිවැරදි මඟට වැටුණොත් අපට මේ දුක්ෂහිත සසරෙන් මිදන්නට පුළුවන් එකෙන් ගැලවන්නට පුළුවන්. තාම ගැලවෙන්න බැරිුුණේ මේ දුක්ෂහිත සසරෙන් මිදෙන්ට බැරිුුණේ අපි තාම හරියටම මග අවබෝධ කරගත්ති නිසා එම් ම මගග හා මග මග කියන එකයි මග නොමග තොර නොමග නැතුව නිවැරදි මග අනිවාරයෙන්ම අපි නිවැරදි මඟට එන්ඩෝ. ඒ මං අද දවස පැහැදිලි කරනවා කොට්ටිත හාමුදුරුව සහ සාරිපුත්ත හාමුදුරුව අත්තරේ ඇතිවෙච්ච සංවාධයක් තුළින් කදද මග තොර අපි දන්නව සාරිපුත්ත හාමුදුරුව කියන්නේ ධර්ම සේනාධිපති බුදුරජාණන් වහන්සේ වචනයකින් දේශනා කරන ධර්මය වචන දාහකින් විස්තර කිරීමේ හැකියාවක්තියනවා සාරිපුත්ත හාමුදුරුවන්ට එනිසාතම ධර්ම සේනාධිපති එ අධිපති ඒ ධර්ම සේනාධිපති සාරිපුත්්ත හාමුදුරුව කොට්ටිත හාමුදුරුවත් අතර ඇතිවෙච්ච සංවාධයක් මග මකද්ද නොමග මොකද්ද කියන එක මේ තුළින් මනාව පැහැදිිවෙනවා කොටිත හාමුදුරුවහනවා සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් සාරිපුත්‍රණී මේ ලෝකී යම්කිසි කෙනෙක් සෝවාන් පලය ලබනවන චුල සෝතාපන්න වෙනවන සෝවාන් වෙනවන යා කරුණු කීයක් අනුගමනය කළ යුතුද මොනවද අනුගමනය කළ යුතු කරුණු. කිය මේ කොටිත හාමුදුරු සාරිපත හාමුදුරුවන්ගෙන හනු.ෙන ඇවැත් කොට්ටිද. මේ ලෝකේ යම්කිසි කෙනෙක් සෝවාන් වෙනවනං තුල සෝතාපන්න වෙනවනං එයා මේ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය වශයෙන් මෙනහි කළ යුතුයි. දුක්වශයෙන් මෙනෙහි කළ යුතුයි. එවගේම රෝග වශයෙන් ෙහි කළ යුතුයි එවගේම තමන්ගේ නොවන දෙයක් හැටියට මෙනෙහි කළ යුතුයි එවගේම නැසෙන දෙයක් හැටියට මෙහි කළ යුතුයි එවගේම සුන් එවු දෙයක් හැටියට මෙනෙහි කළ යුතුයි අනාත්ම දෙයක් හැටියට මෙනෙහි කළ යුතුයි සියලු සංස්්කාර ධර්මය සියලුම සංස්්කාර කියල ගත්ත හම අපි දන්නවා අපින් නාමරූප විග්‍රයේදී මනාව පැහැදිලි කරා මනාව පෙන්නල දුන්නා මේ ලෝකේ අපට විභාග කරන්න තිෙන සියලු සංස්කාර ධර්මයෝ කියල ගත්තහම සංශිප්ත කල්ලා ගත්තහම දෙකයි තියන. නාමංචරූ පංච රොඩා දෙයක් ලෝක නෑ ඒ බුදුරජාණන් සිතා මනත් මනාව පෙන්නල දුන්නා. එන අපි මේ නාම රූප දෙක තුලෝනි පසිියල්ල විසඳ ගන්න. තර අනිත්‍යවස්සේ රෝග වශෙන් එවගේ තමන්ගේ නොවන දෙයක් හැටියටමිනිෙහි කරන්න ඕනි තු මෙිනිෙක් කරලයන්න විතරන්න අවබෝධ කරන්නවා. අනිත්‍ය වසයෙන් අවබෝධ කරන්න ඕනේ දුක්වශයෙන් අවබෝධ කරන්න ඕනේ රෝගවශයෙන් අවබෝධ කරන්න ඕේ තමන්ගේ නොවන දෙයක් හැටියට අවබෝධ කරන්න ඕනි ගේ නැසන දෙයක් හැටියට අවබෝධ කරන්න ඕේ එවගේ සුන්‍ය උයක් හැටියට අවබෝධ කරන්න ඕනේ අනාත්ම උදයක් හටට අවබෝධ කරන්න ඕේ. සානිපුත්ත හාම්දුරෝක්ෂයවා ත් කොට්ටි. යම්කිසිගැන මේ කරුණුන්න මේ ආකාරයට නිවැරදිව මෙනෙහි කරලා නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන අවබෝධ කොත් ත වශසෙන්ම චුල්ල සෝතා පන්න එමනැත්ත සෝවාන් පලය ලබනවා මයි හෝදි කියන්නේ ධර්ම සේනාදීපති. සරිපපුත්ත හාමුදුරුන්. හිට පස්යයානම මේ කොට්ිත හාමුදුරු හොඳයි ඇවස්සාරිපුත්‍රයණි සෝන්නච්ච පුද්ජලයක් එනඟ ඉං ඉදිරියට කොහොමද මෙනෙහි කළ යුත්තේ කොහමද දැනගත යුත්තේ කොහම අවබෝද කල යුත්ති සාරිපුත්ත හාමුදුරෝකයනවා ඇැවැත් කොට්ටේ තින. ස්ෝ එච්ච පුච්චලයත් මෙ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යය වශයෙන් මෙනෙහහි කරලා අනිත්‍ය වසයෙන් දැනගෙන දැකග අනිත්‍ය වශයෙන් අවබෝධ කරඩ මෝනි. එවගේම දුක්වසයෙන් දැනගෙන දුක්වශයෙන් දැකගෙන අවබෝධ කරන්න මෝනි. එවගේම රෝග වශයෙන් දැනග රෝගවස්සයෙන් දැකගෙන එස භාව අබෝධ කරන්න මෝනි එවගේම තමන්ගේ නොවන දෙයක් හැටියට නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන එස භාවත අඔබෝධ කරන්න මෝනිි තමන්ගෙන නොන දෙයක් හැටියට සියල සංස්කාර ධර්මය එක කැන නාමංච රූපංච තමන්ගෙන ඕන දෙයක් හැටියට එවගේම නැසෙන දෙයක් හැටියට විනාස වෙන දෙයක් හැටියට ො පවතින දෙයක් හැටියට දැනගන්න ඕනේ දැකගන්න ඕ අවබෝධ කරන්න ඕනේ.ඒවගේ සුන්‍යද සු ැහි ගත යුතු දෙයක් නේ වටිනාකමක් නෑ අර්ථයක් නෑ කියලා හිස්සූ දෙයක් හැටියට දැනගන්න ඕනි දැකගන්න ඕනේ ඒ අනුව අවබෝධ කරන්න ඕේ ඒවගේ අනාත්ම දෙයක් හටියට අනාත්ම කියල කියැනෙ තමාගේ වශය පවත්තන්න බෑ අනිත්කාරණය තමයි උපකාරයට අනුව පැවැත්ම තම අනාත්ම ලක්ෂණය අප මිට කලින් පැහැදිි කල් දීල තියෙන අනාත්ම කියැන මකක්්ද කියන එක තමාගේ වශයේ පවත්තන්න බැහැඒවගේම උපකාරයට අනුව ප්‍රවෘතිය දකිින් ලුවන පැවැත්ම දකිින් ලුවන. අනිත්කාරණය තමයි එක විස ගණ්ඩ තියන හොඳම කාරණය අනාත්ම කියන වච්චනයට විරුද්ධ වචනය අප අනාත්ම කියන එලක්ෂණය ඒ දර්ශනයය අවබෝධය අපට ඇවිල්ල නැත්තං අපේ මනස තාම තියන්නේ ආත්මදිට්ටිය ආත්මදිිට්ටිය තියන තාකල් අනාත්මය කියන එක දර්ශනය වෙන්නේ අවබෝධ වෙන්නේ මොකද අනාත්මයි ආත්මය කියන්නේ විරුද්ධ වචන දෙකක් ත බුදුරජාණන් වහන්සේ පැහැදිරී කරන්නේ මානෙන ආත්මය දි්‍ය ආත්මය කියලා ගන්නන්න ත්ම සංකල්පය දිටියක් එහෙනම් තතාග තැන් වහන්ස දේශනා කරන අනාත්මයි කියන කාරණය. දෙකෝ ඇත්ත හොඳට දන්නවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ලක්ෂණතුන මේ විශ්ෂේතියන සියලම ධර්මතාවයන්ට සාධාරණයි කියන කාරණය බුදුරජන් වහන්සේ පෙන්නලදුන. නමුත් අපට තාම හරියාකරව අවබෝධ වනින් නැහැමික. එ නිසා තමයි අපි සෑම මොහොතකම මම කියන සංකල්පය තුළ අපේ මනස හිරවෙන්නේ. ඒක අන්න වාරෙන් සහ මුලින්ම කඩන්ඩ මෝනේ. සහ මුලින්ම මනසි ඉවත් එන්ට මෝනේ. එන් නැතුව මේ ධර්මය තේරෙන්නේ අවබෝධ වෙන්නේ වැටෙන්නේ. සාරිපුත්ධ හාදුරුවෝ කියනවා දෙශනා කරනවා ඇවැත්කොට්ට තියනෙ අනාත්ම වශයනුත් නිවැරදි දැනගන්න ඕනේ නිවැරදිව දැකගන්න ඕනේ නිවැරදිව අවබෝධ කරන්න ඕන. යා ඇවැත් කොට්ට තියනෙ එයා. සකෘදාගාමි පලෙන් ලබනවමයි සාතිකවෂයගෙන සකෘදාාගාමි පල ලබනමයි එට පස්සේ න හොඳයි සාරිපුත්‍රයණ එනං ඒ සකෘදාාගාමි පලේ ලැබූපු පුච්චලයාම ඉදිරියට කොහොමදමනෙහි කරන්න නි කොහොමද දැනගන්න නනි කොහම දැකගන්න ඕනි කොහම දවබෝධ කරන්නුව එතන ගහට කොම දෙ ආශන සාරිපපුත්ත හාමුදුරුවෝ හැවැැත් කොට්ටිඉතිී. ඒසාකෘදාගාමි පලය ලබපු පුච්චලයත් එත් මිස්සියරු සංස්කාර ධර්මයෝ අනිත්‍යවසයෙන් මෙනෙහි කරන්න ඕනේ අනිත්‍යවසයෙන් දැනගන්න ඕනිේ නිත්‍ය වසයෙන් දැකගන්න ඕනිේ නිත්‍යවශයෙන් අවබෝධ කරන්න ඕේ දුක්වසයෙන් දැනගන්න ඕනේ දුක්වශයෙන් දැකගන්න ඕ දුවශයෙන් අවබෝධ කරන්න ඕේ දැනගෙන දැකගෙන අවබෝධ කරන්න ඕනි අයි කියන ඇවැත් කොට්ටිතියන ඒ සකෘදාගම් පුච්චරයත් නැවතත් රෝග වසය මෙසියරු සංස්කකාර ධර්මය රෝගවසයෙන් නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන නිවැරදි අබෝධ කරන්න ඕොන අයි කියනවා නැවැත් කොට්ටේ තිය ඒ ආකාරයම තමන්ගේ නොවන්නක් හැටියට තමන්ගේ නොවන දෙයක් හැටියට ද ඉස්සල කියප කරුණුටකමයි කියන්නේ තො තමන්ගේ නොවන දෙ හැටියට අ ත නඉද ලත්ම ඒ කරන්න ේ පැලියල් ලැබුවත් ඉන්ගිදිීරට මෙනෙහි කරන්නේ කොහොමද ඒටිකමම හි කරන්නති තමන්ගේ නොවන්නක් ැටියට දැනගන්න ඕනි දැකගන්න ඕ අවබෝධ කරන්න ඕනේ දැනගෙන දැකගෙන අවබෝධ කරන්න ඕනේ තොර අවබෝධය තුළ තමයි වෙනස්වෙන්නේ නැත්ති. ඒතා කල් ඒ අපි අහන ධර්මය අප මනසි ගිදිියන. ට අපි නිවැරදිව ඒ ධර්මතාවයන්ට අනුගත වනේ නැත්තන් අපේ මනස එක සුළිවෙලාවක් එම නැතම් දිනකීපයක් එම නැත්ත සති අධයක් ඇනුට අප මන සිහ ඉන්න. ආයි නැවත අපි අර සම්මුති ලෝකයට නැවතර ආත්ම සංකල්පයට ආත්ම දිට්ටියට අපි නැවතනත් වැටනවා. එහම් ඒ වැටෙනවනං සෝවාන්න එන්නත් බැහැ සකෘදාගමි වෙන්නත් බෑ ඒය කිය සාරිපපුත්තා හාමුදුර ඇවැත් කොටිතේෙන ඒ අය සකෘදාගම් පලය ලබ පුච්චලයා එ තමන්ග නවන්නක් හැටට තමන්ගෙන් නොවන දෙයක් හැටියටහි යුතුයි ඒවගේ නැසෙන දෙයක් හැටියට මෙනෙහි කළ යුතුයි දැනගත යුතුයි දැකගතයුතුයි අවබෝධ කරගතුච. ඒවගේ සුන්්‍යවෝ දෙයක් හැටියට හිස් දෙයක් හැටියට ගතයතුයක් නැති හැටියට ඒවගේ මනත් මැටියට වනෙහි කරන්න ඕනේ. ඒ මෙනේ කල්ල එකද නිවැරදිව දැනගන්න ඕනේ දැකගන්න ඕනේ අවබෝධ කරන්න ඕනේ ඇවැත් කොට්ටි තියෙන අනාගාමි පලය ලබ නොමයි. අනාගාමි පලය ලබ නොමයි. ත කෞදද මික් කියය. බුදුරජාණන් වහන්සේ ලඟින් හිටිය ධර්ම සේනාධිපද. ිදන්න කෞදි කියල දකුණත සව් අග සෞද් දෙනගේ ප්‍රධානය නස අරිපුත්ත හාමුදුරු කියන් යි යහනම කොට්ටිත හාමුදුරුවන් හොඳයි සාරිපුතයෙන්. අනාගමි පල ලබ පුච්චලහිතන නිහටු කොද කරන්න ඕන මනාද කරන්න ඕන. යකොහද මෙනෙහි කරන්න ඕන. යකොම අවබෝධ කරන්නඕ. හැවැත් කොට්ටිත අනාගමි පලේ ලබ පුච්චර අනි්‍ය වශෙන් දැනගන්නලෝනේ අනිත්‍ය වශයෙන් දැක ගන්න්ඩෝනේ අනිත්‍යව වශය අවබෝධ කරන්නේ දුක්වශයෙන් දැනගන්න ඕනි දුක්කවශයෙන් දැකගන්න ඕනිේ දුක්වශයෙන් අවබෝධ කරන්න ඕනේ. රෝගවශයෙන් දැනගන්න ඕනේ රෝගවශයෙන් දැකගන්න ඕනිේ රෝගවශයෙන් අවබෝධ කරන්න ඕනි. තමන්ගේ නොවන දෙයක් හැටියට දැනගන්න ඕනි තමන්ගේ නොවන දෙයක් හැටියට දැකගන්න ඕනේ තමන්ගේ නොවන දෙයක් හැටියට අවබෝධ කරන්න ඕනි. එවගේම කොට්ටිත නැසෙන දෙයක් හැටියට දැනගන්න ඕනි දැකගන්නඕනිේ අවබෝධ කරන්න නි ඒගේ සුන්්‍ය ෝදයක් හැටියට දැන ගන්න ඕනනි දක ගන්න ඕනි අවබෝධ කරන්න ඕන අනනාත්ම වූදයක් හැටියට දැනගන්න ඕන දකගන්න ඕනි අවබෝධ කරන්න ඕනේ. කියනවා එැත් කොට්ටි න. අරහත් පල ලබ නොෝමයි. අරහත් පලේ ලබ නොමයි. යි හ කොට තහාදුුව හොඳයි එ සාරි පුත්‍රයේ. අරහත්ලේ ලබබේ ක කියන කොහුදමනහි කර. එයාමනොෝද කරන්න එයා කො දැනගණඩෝන එයා කොහොමද දැකග ඇවැත් කොට්ට ඉතිනේ තුොටිකම තමයිති. අරහත් පල එල බොපු පුද්ජලයත් එයාමනහි කරන්නේ අනිත්‍ය වශයෙන් එයා දැකගන්නේ දැනගන්න අවබෝධ කල්ලා යඉවරයි එතොටගේ අවබෝධ අනිත්‍යය කියන ධර්මතාව එයාගේ සිතේ ප්‍රත්්‍යයක්ෂයි. ස්ථාවරයි අයක වෙනස්වෙෙන්නේ රහත් පලිය ලැබුවට පස්ස ඒ අනිත්‍ය සියල සංස්කාර ධර්මය අනිත්‍යයි කියන ඒ නිවැරිදි ධර්මතාාවය එයාගේ සිතේ පැහැදිලිෝ බැසගෙන ඉවරයි අනුගත වෙලා ඉවරයි ඒයි කවදාවත් වෙනස්වෙෙන්නේ පිළිවිලන් ඒටිකම තමයි මෙනෙහි කරලා ඒ මාර්ග පලයන් ලැබිය ොට ස්ෝවාන් පලය ලැබුවත් ඒ කරණනොටිකම මෙනෙහි කරලා සකෘදාාගමි පලය ලැබුවත් ඒරනොටිකම මෙනෙහි කරලා නාගම පලේ ලැබ ඒටිකම මෙහි කරලා අරහත් පල ඒටිකම මෙනෙහහි කරලා අරහත් පලේ ලබපු පුච්චලය ඒටිකමතායි මෙහහි කරන්නේ බලට එච්චර ලොකු කරුණු ගොඩන්නේන එ අපි මේම නිවැරදිව මෙනෙහි කරනවාද නිවැරදිව දැනගත්තද නිවැරදිව දැකගත්ත ද නිවැරදිව අවබෝධ කළ එන අපි නිවැරදි මගට වැටලතින එහනම් මගට වැටලදීන අප නැතිතා කල් නොමඟ එකයි ම මග නොමග එහ නිවැරදි මඟට වැඩන ක්‍රමය පිළි වෙල අනු පිළි වෙල සාරිපපුත් හාම්දුරුවේ ද කොට්ටේත හාමුදුරුවට දේශනා කරා මෙන්නම කරුණුටික එ නිවරද කරන්න අපි හම කරනවාද එකකට අපි මෙනෙහි කරන්න ඕනේ එ අනිත්‍ය වසේ මෙනෙහි කරනකොට අපි සම්මුති වසයෙන්න මේ පරමාර්ථ ධර්මයන් වසයෙන් ව නහි කරන්න ඕනේ. එයි සම්මුතිවස්සයෙන් අපේ මනස් ප්‍රඥප්ති සම්මුති තුළ හිරවෙලා ඉන්න තා කල් මේ අනිත්‍යතාවය නිවැරදිව පැහැදිලි වෙන්නේ නෑ. එ අපි බලන්න පුච්චලෙක් ජැනත්‍යතාවෙන්. අපි බලන්නේ බෞතික ලෝකෙත් තියෙන අනිකුත් උපකරණවල අනිත්‍යතාවය. ි දකින්නේ පින්ගාන බිඳන නං අපික ඕක නිත්තයි ඕකි ඒ සම්මුෘතිය එකත් අනිත්‍යයි හැබැයි ඒ අනිත්‍යය මේ ධර්මය අවබෝධ කරන්න ප්‍රමාණවත්නය ඒ අනිත්‍යේ ලක්ෂණේ තව පිගානක් ගෙනා පමිකුරයි එතුට අවබෝධ එහනම් යම් දෙයක් කැඩන බිඳනා වෙනස් වන නැතිවුණ තැ පුච්චලයෙන්ම්මරුණ අනි්‍ය සරසස්කර ධර්මය අනිතේ එකට බදුරජාන් වස දේශනා කල තියන ඒකන මැරුුණ දැ තවට හරිද ඒක නෙමේ මේ සාරිපුත හාමුදුරු මේ කොට්ටිත හාමුදුරට කියන්නේ ත බුදුරජාන් වසේ දේශනා කරමේ මගගම් මග ඥාන දර්ශන විශුද්ධයේදී ඒ අනිත්‍ය දර්ශනය නෙමි ඒ ඇහෙන් දකින දර්ශනයක් අනිත්්‍ය ගහකඩාගෙන වැටුන ගහය අත්තා බිඳුනා ඒ අනි්‍ය මල පරවෙලා උදේ ලස්සනට පිපිියොත එබ මල හැඳවනට පරවෙලා අනිත්‍යයන. නෑ ඒත් අනිත්‍යය තමයි ඒක නෙමේ බුදුරජන් වන්සේ දේශනා කරේ. ඒ මලය අනිත්‍යයවත් උපකරණවලා නිත්‍යයත් ර පුච්චලයන්ග අනිත්‍යතාවේ නෙමේ බුදුරජාන් වන්සේ දේශනා කරන්න නාමරූපද ැනිත්තේ. ඒ තියන්න එච්චරයින. පුච්චලයකුත්නෑ මලකුත් නෑ උපකරණය කුත් නෑ? මෙම මේ භෞතික වස්තු වශසයෙන් අපි හදාගෙනඉන්න මේ සම්මුති ලෝකකේ ආකාරයෙන් නම්දාල මේ හදාගෙනඉන්න සියල්ලම උපකරණ අයිතිරූපයට. එ සියල්ලොම දේවල් අපි හඳුන්න්නේ රූප කියලා. සබ්ද රූපයක් ගඳසුමද රූපයන් රසය රපයක් සීතන රූපයක් අබ්‍ය රූපයක්. එහෙනම් අපි එතු වට අනිත්‍ය වශයෙන් මෙනෙහහි කරනකොට අපි මෙනෙහි කරන්න ඕනි ඒ සම්මුති ලෝකේ හෙමනත්තා අපි පනවගත්තම උපකරණ භෞතික ලෝකමි වස්තුූන්ට අපි දීලතියෙන නම්වල ඒශභාවය අනිත්‍යය නෙමෙයි ඒකෙන් යටට ගිහිල්ලා මෙ රූප කියන්නේ මොකක්ද මෙරූප කියනක අර්ථය මොකක්ද කියනේ කපිතේරුම් අරගෙන මේ රූපය ආයිෂකොච්චරද මේ කොච්චර කාලයක් පවතිනාද කියලා අපි නුවනි මෙනෙහි කොළොත් අනිත්‍ය නිකම්මහුවෙන. නිකම් මහුවෙන නනිත්‍යය ඒ හව්වෙන්නේ නිවැරදිී වනිත්‍යයිඒ පරමාර්ථ ධර්මයන්තුලතිය අනිත්‍යයි එනම් මේ විශවේතියන සියලුම රූප ඇහැට පෙනෙන රප එස් සියලුම භෞතික වස්තුූන් නොල ඒගාවට පනි පැත්ත පෙරල්ලල බලපුහාම රූපය අයිගෙන රූප සංඥයින්ගෙන රූප සංඥාවයින් කරන්න ඕනි ඇයි ඒ සංඥාව වැරදිී ූප කියන සංඥාව වැරදිී එහම් මොකක්ද ගණ්ඩ තියන සංඥ සතර මහ දහතු. අන්න ඒකය ඒකෙ තුළයි අනිත්‍ය බලන්න ඕෝනය. එතකොට මේ උපකරණ තුළ නිමේ අපේ මනස හිටියෙන්නේ අ ශක්තියෙන් හතර තුළන්. එකකොට අපි බලන්නේ තර බුදුරජාණන් වහස දේශනා කලාමයික විශමච්චරය චිතක්ෂණ දහතයි. ක්ෂ දහතක් යැන පිල්ලඟහන තරන් කාලය කෝටියකට බෙදුවත් විට තලක් කෙටි කාලය අන්න අනිත්‍ය දකින අන්න ඇතිව නැතිවෙන බවදකිනන්න ඇබැයි ඒකම අපි බලන්න ඕනේ ඥානයක් උපදි නෝද කියර. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කලාමය අනිත්‍ය කියන එක යමුකසි කෙනෙ නිවැරදිව මෙනෙහහි කරනවනම් නිවැරදිව ඒ පිළිබඳව නිවැරදිව දකිනවන එ නිවැරදි අවබෝධය එනවනං මහනි නිය ඥානයයක් උපදනවා. එ උදය වයඥානය උද්දේ වෑඥානය උදේකන්නේ හටගන්න වෑ කියනෙන් නැතිවෙනවා. ඒක එතකොට පුච්චලයක් මැරුණහම දකිනවද පුද්ලෙක් මරුණහ මේක දකින්න උදේවය දකින න ඇැබැයගත් තුදය දකින්න ළ අවුදු අපික මසුවක් දලය පරලවගක. ආසුවකට කලින් උදය දැන් අසුවකිවෙරලා ඇය ඒ උදේවැ ඥාන නමි. ඒකෙත් තියෙන උදේවය අර මලක් උදේට පිපෙනවා කෙත් තියෙන උදයක්. හැන්දැවනට පරවෙනවා ආයක වැෑය ඒක තියන උදේවේ හැ ඒ උදේවවැ ම බදුරජාණ වන්සේ දේශනා කන මෙ සනයක් 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 පාස ඇතිව නැතිවෙන ධර්මතාාවේ. මොකද මේ කරුණුටිගේ තියෙනව වචනයක් සුන්්‍යවසයෙන් දකින්න ඕන කියනෙ. සුන්‍යවසයෙන් දැනගන්න ඕනේ සුන්‍ය වසයෙන් දැක ගන්න ඕනේ සුන්්‍යවසයෙන් අවබෝධ කරන්න ඕන කියන එක. අනිත්‍ය වශයෙන් දුක්වසයෙන් රෝගවස්යෙන් තමන්ගේ නොවන්නක් වශයෙන් හා සුන්්‍ය වසයෙන්. එතනට එන් බැහැ අර බෞතිගලෝකයේ දේවල් ඇති වෙනව නැතිවෙන දකීම තුළ සුන්‍යතාවට කවදවෙන්නේ එන්නඇ එට බැ. එහ කට ස්ොවාට බ මේ ධර්මතාටික නිවැරදිවම මනස අනුගත වෙලා ඒවිදිට මෙනෙහි කරලා මෙනෙහිරලා ඒ විදිට නිවැරදිව මනසින් දකිනකොට ලස්සන ඥානටිකක් කෙනවා අපි ඒගාවට යන්න එතනට මේ මගගම් මක්ග ඥාන දර්ශන විසුද්ියයෙන් පස්සේ අපි යන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්දියට එතනද අප මේ ඥානටිකන්නේ වාර්ය මෙතැනින් හදාගෙන අන්්ඩෝන. දේ වැඥාය එයට පසේ බංගඥාන බයිතු පට්ටාන ඥාන ආදිිනවානු දර්ශන ඥානට පසේ නිබ්බිදා ඥාන ම ින්තු මඥතඥාන පටි සංකානු දර්ශන ඥාන සංකාර උපේක්ෂ ඥාන හ සත්‍යානු ලොමඥාන. ඒවා උපදින දර දේට දක්කින උදේට මල්ල පපිපපුන හැදවට පරුණ ඥානටික පදීද කවදහත්තුපදනි. කෙනෙක් අව අසුව ට විිශ ආයා ෞරුද අස වුවගට සල ද සුවයි දැිවර යවය අර ඥාටික උපදීද කවදවත් උපදන්නේ රවදට පාන හැන්දවට බැරෙන ය කත්ත නිත්ය ඒ නිය තමයි එද වඩා ඥානටික පදවද ද අපි දකිනනේ ඕන තරා ඒ අපට හිතන්න පුළුවන් අරමම් මුලින්ක උපකරණයක් ගේ තියන උපකරණයක් යමත පසුවීමකින් ප්‍රමි දරුවක්ගේ හරිකාග අතන බිඳුනා එක වටන දෙයක් ධර්මයක පිළිබඳව දන්න ඕකට සන්ඩුවෙන්න්න පා කට ෑ ගහලවෙන අනිතදව හරිගේක හැබැයි අර ඥානටිකඋපදිනොත් කවදත්තුපතින්නේ. හනම් මේ බුදුරජාණන් වහන්සේ මේ කරුණු මේ ආකාරයට මෙනෙහි කරන්න කියන්න ඒගවට අර ඥාණටික උපදවාගන්න ඕන ජාන කියන්න නුවන එහ නුවන නැත්තං සම්මාධිට්ියයට එන්නේ නැහැ සම්මාදිිට්ටි කියලා කියන්නේ විදර්ශනා ප්‍රඥාව ප්‍රඥාව ගැන අවබෝධය ඒ විඤ්ඥාණය නෙමෙයි විඤ්ඥානයෙන් කරන්නේ අරමුණ දැනගන්න එක විතරයි අරමුණ දැනගෙන අශ්‍යනය නිරුද්ධ වෙනවා එයාට අවබෝධ කල්ලා දෙන්න බැහැ අවබෝධ කල දෙන්න ප්‍රඥාවෙන් ඒ නිසා තමයි මේ චෛතසික ධර්මයන්ගෙන් සෝබන චෛතසිකෙම නැත්තා කුසල චෛතසික වලින් බුදුරජාණන් වහන්සේ ප්‍රඥා චෛත්‍රසික කියල තනයකක් කරන්තින. ප්‍රඥා චෛත්‍රසිකය ඒ කියන්න අවබෝධය ඒ කැන විඥ්ඥාණය නමී ඒ කැන ප්‍රඥාව ප්‍රඥාව කියන්නේ ඇත්ත ඇතිසැටියෙන් දැක්ක දැනගත්තා දැකගත්තා අවබෝධ කළ තොට දැනගෙන දැකගෙන අවබෝධ වනාට පස්සේ යාවායි කවදාවත් වෙනස් කරන්න බැහැ ඒ මන සාහිර වෙන කෙනකට රවට්ටන්න බැහැ එයා නිවැරදිව දැනගෙන දැකගෙන තමයි ඒ ප්‍රඥාව උපදවාගත්තී ඒ ප්‍රඥාව විදර්ශනා ප්‍රඥාවයි විදර්ශනා ප්‍රඥාවෙන් විතරයි නිවන්දකින්න පුළුවන්. වෙන ප්‍රඥාවෑ නිවන්ද විදර්ශන ප්‍රඥය තොර විදර්ශනා කියන විශේෂ දර්ශනය. විශේෂ දර්ශනය. ොර මෙනෙහි කරනය එකට වචචන බුදුරජාණන් වහන්ස දුන්න විශේෂයන පස්සතීති විපස්සන. විශේෂයෙන් මෙනෙහි කිරීම විපස්සනාවයි. විවිධාකාරයන පස්සතීති විපස්සන. විවිධාකාරයෙන් මෙනෙහි කිරීම විපස්සනාවයි. එයි? ඒ මෙනෙහි කිරීමත් තුළ දැනගන්නවා දැකගන්නවා අවබෝධ කරනවා. මේ බන අහල දැනගෙන විතරක් නිවන්දකිට බෑ දැකගණ්ඩ ඕනේ තමන්ගම මනසින් ඒ තුළ ලබාගන්න අවබෝධය තමන්මයි ඒ තීරණය කරන්නේ හරි මට දැ පැහැදිලිියෝ පේනවා පැහැදිලිව තේරෙනවා ම පැහැදිිව දැක්කා මේක දැන ඒක අපි කියන මේ දැනගෙන දැකගෙන අන ගමරක්. එනම් අනිත්‍යය වසයෙන් වෙනහි කරනකොට අපි මේ ධර්මතාවයන්ටි විසුරෝල ස්සල්ල ඉන්න ඕනේ විසරෝල අපි එකක විසිර ව්වා දිට්ටි විසුද්දියදී. ඉරි පන්ස අපි කාකා විත්තරණ විුද්ධේදේව හේතු ප්‍රත්්‍යය පෙන්වා. එවැ හේතු පල පෙන්වා මේ හේතුන්ගේමයි හටගන්න කියන කාරණ පස්ස අපි බලන්නේ ඒ නාමරූපද හේතුන්ගෙන් හටගන්න නාමරූප දෙකේ යතා සභාව මෙතන දල හොයන්න තේරෙනව එතට එනම් අනිත්‍ය වසයෙන් මෙනහහි කරන කොට අපි ගන්නේ කොහොමද අපි මේ බෙදල ඉවර වෙලා ගණලෝනය ඒ බෙදල ගන්නොට අපි කම්මෝ ද චක්කු ද්වාරය කියළගත්තොත් ද මේට බුදුරජාන් වහන්සේ විවිධ නම්දුන්න මේ එකම ඇසට දුන්නා චකු ප්‍රසාදුරූපය කියරවචනයක් දුන්නනි චක්ු ඉන්ද්‍රිය කියල වචනයක් දුන්න. චක්කු දවාරය කියර වචනයක් දුන්න චක්කා යතනය කිය වචනයකුත් දුන්න. හැබ එකම ඇස තේරෙනවා. හැබැයි ඒ ධර්මතා හතරම තියෙන්නේ කරුණු හතරක් ඒ ධර්මතා සියල්ල එකම තියෙන කරුණු යෙන්යෙන් ප්‍රසාධරූප කියනවා චක්කු ප්‍රසාද් යර චක්කු කියන ඇ ප්‍රසාද රූප කියන කර්මයෙන් හෙදිච්ච හිදා කරෙන කර්මයට අයිති හින්ද. මට අයිතිනෑ අද මේ කරුණෝල තියෙනවානේ තමන්ගේ නොවන්නක් වසේ මෙනෙහි කරන්න කියලා තොර තමන්ගේ නොවන්නක් වසේ මෙනෙහි කරන්න වනම් ඒක දැනගන්න ඕනේ දැකගන්න ඕනේ අවබෝධ කරන්න. තොර තමන්ගේ නොවන්නේ කොහොමද කාග දෙෙන කර්මේ කර්මයට අයිති නිසා තමයි චක්කු ප්‍රසාධරප කියන වචනය පාවිච්චි කරය තේරෙනවද කියන එක. එහනම් මේ ඇස කියන ධර්මතාවය නෙමයි කර්මයෙන් හැද සතරම හදහතු වන්ගේ ක්‍රියාවක් තමයි කර්මයෙන් හැදී. අන්න එක දැනගත්තා එක දැකගත්ත නම් චක්කු ප්‍රසාදරූපය අවබෝධ කළා එ චක්කු ප්‍රසාධරෝපය කියන ධර්මතාවේ තියන සදරම හදහතු චිතක්ෂණ දාහතක ඇත්තිව නැතියෙන නිත්‍ය දර්ශනය වන ලස්සනට චිතක්ෂණ දාහතයි චිතක්ෂණ දාහතෙන් ඇතිව නැති වෙනෝ තත්පරයල් ලක්ෂයට බෙදුවත් ඉට තඩ කෙටි හැබැයි ඒ එතකොට මේ ධර්මතා හතර නිරන්තනයෙන් ඕනවුන්ට ප්‍රත්යයි පටවිධාතුවට තනියංග්‍ර දෙන්න බැහැ ආපෝ තේචෝවායෝන් නැතුව ආපෝධාතුවට තනියං ක්‍රියාත්මක වෙන්න බැහැ පටවි තේචෝවායෝ නැතුව වායෝධාතුවට තනියෙන් ක්‍රාත්මක වෙන්න බැහැ පටවි ආපෝත් සේචෝ නැතුව. තේජෝධාතුවට තනියෙන් ක්‍රාත්මක වෙන්න බැහැ පටවි ආපෝවායෝ නැතුව මේ ධර්මතා හතරෙන් එකක් අයින් කරන්න බැහැ ඇැ ඇ පෙනෙන නොපෙනෙන ලොකු අන්වික්ෂයකින් බල්ල ගත්තොත් යම් පොඩි පෙනෙන කෑල්ලක් එකතු හතරම තමයි ක්‍රාත්මකර හරන අනි තවත් හරත් ති. ර්ණ ගන්ධ රස් ෝචා ඒකයි සුද්දශ්නක කලාපයක් කිව. සුද්ද කියන්නේ පිරිසිඳදු. අස්ටකිව අටට කලාප කියන්නේ ගොඩක් එතනත් තිෙන්නේ ගොඩක්. වෙන්කරන බෑ බුදුරජාන් වන්ස දේශනා කරන වෙන් කරන බෑමික. එහ චක්ෝ ප්‍රසාදුරූපයේ කියනකොට මා පි දැනගන්න ඕනේ මේ කර්මයට අයිතියක් මේ සතර මහ දහතු හැබ ඉපද බිඳන. ඉපද බින්ඳන ඇතිවන තියෙන. එ ොකක්ද දර්ශනයවෙන්නේ. අවබෝධ වෙන්නේ මොකක්ද. අපි මෙනෙහි කලා නිරදිව මෙනෙහහි කිරීම තුළ නිවැරදිව දැනගත්තා නිවැරදිව දැකගත්තා නිවැරදිව අවබෝධ කළා මේ ධර්මතාවයන් හතර සනයක්ෂණයක්ෂණයක් පාස ඉපද බිඳනුම්. එතකොඩා අපිට ඒ නුවන එනවා ඒ තමයි උද්‍යව්‍ය ඥානය දැක්ක අනිත්‍ය දර්ශනයය. මොහතකට පවතින්න බේ. එතකොටාආරමං මුලිං කියියපු මේ කරුණු තියෙනව අනිත්‍යවසයෙන් දුක්වසේ රෝග වශයෙන්. තොර තමන්ගෙන වන්නක් වශසේ දෙකර මෙතන පැදිලිනේ දෙකරුණු. දොර දුක්වසයෙන් තියෙන්නේ මේ පැවැත්ම ගිහිල්ල ජරාවට සම්බන්ධ කරන නිසා ජාති දුක්කයට සම්බන්දධ කරන නිසා චක්කෝ ප්‍රසාදය ලැබිය කර්මයෙන්න්නම් එහෙන කර්මයෙන් හදල තියෙන ජාති දුක්කයක් කට ගැන්ේ දුක්හෙදුව සෑඩුවනි දුක්කුණානේ සෝක වුණ දැන්ට නැතුවනත් ඉදිරිේද වෙනවා අනිවාරයෙන් එහෙනම් එතකට ජාති දුක්කයක් හැදී එකකාරි සත්‍යයක් නො පෙන යනකොට අඩනවා නිවාර්රයෙන් පෙනී ඩු වයනකොටා අඩනවා එහම් දුක්කයක් හැදී එදොර ොතන තියෙන ජරාවක් ජරාවන්නම ඉති ඕකෙ මොනා දෙන්නේ ඕකෙන් පිට කරනවා හබ කඳුලු ඉතාමත් දුගන්දය නයුක්ත පිළිකුල්ලු දෙයක් පිට කරනෝ. ඇ එතට එක රෝග්‍යන්ගේ ලෙඩක් න එක එනම් අපි නිවැරදිව දැනගත්තා දෙක ගත්තා එනම් චරාදු්‍යයක් තියනෙ ව්‍යාදිහ දුන් නැද්දෝකි එස අනන් අප්‍රමාණ ව්‍යාදිහ දිච්චන.යි ෝස් පිල කියී බලන්න. ඒ පැත්ත වහගෙන එකක් වහගෙන එම නැත්තං දෙකම නෑ සුදු හැරමිටියෙන්යන් ව්‍යාදිි දුක්කය ක මරණ දුක්ක්‍ය චිතක්ෂන දාහතයි මරණ දුක්කය ඒ නිසා ඇති වෙන ශෝක කණගාටු හැඩීම් වැලපීම් දැන් අර කර්මය විසින් මොනා දුරුම කල දීලා තියෙන්නේ දු එකකාරි සත්‍ය දැතකට ධර්මය අවබෝධ කරනවා රජාන්සේ දේශනා කර මේ ධර්මතාව අයිති දුක්කාරරි සත්වේ.ඒකාර සත්‍යය මාන මෙන්න මේ ධර්මතාවයන් තම මේක හදයන්න ඇස නිසා අනනවනත ප්‍රමාණ ඒන කර්මයඉහ දම කච් දුකා දැ මේක දේශනා කරනවානි දවාරයක් කියලා චුත් දවාර චකුද දවාර සෝතත්දවාාර ගානත් දවාර හලතීන දවාර කියන දොර ැන් ොරෙන් ඇතුල්ලේ නොනනි දැ මොනාද ඇතුල රූප හොඳ රූප ඇතුලන කොට උපදිනනි සිතක් චක්ු විඥානය එදොර චක්කු විඥානය තමන්ට හරියට උපදව එතොර ද මේකත් අර චිතක්ෂණ දාහතත් තුල ඉපද බිඳෙනවා එතර අනිත්‍යත් කියන එකත් එතන දැන් දකිනවා ත්‍ර බාහිර රූපයක්ත් ඒ සභාාවයමනි චිතක්ෂණ දාහත්තකට වට අඩු වැඩිකාලයක් පවදනත් කිසියන්නේ ඒකත් ඇතිව නැතිවෙනවා ඒ ධර්මතාවය වත් ඕනවුන්ට නිරන්තරයෙන් ප්‍රත්ය බාහිර රූපයක් වේ නගේ රූපයත් ක්‍රියාත්මක වෙන්නේ සතර මහදහතු ඔනුන්ට ප්‍රත්්‍යයවීමේ එතුට ඒ ප්‍රත්්‍යවීමෙන් මේකේ තියෙන ඕනුවුන්ට ප්‍රථය වෙන මේ සතර මහ දහතුන් එක ගැටනවා තරන ගැටව ත ගැටීම තුළ උපදිනස්සිතක් ජාතිදුක්්‍යා හැදුවනන් යම් දෙයක් සිතක් හැදුවනං දුකක් නෙමේද හදන්න ජාති දුක්ක. ඒ හද පුසිතසනය නැතිවනනේ. ද හද පුසිත හැබැයි තමන්ට හරියට හදාගණඩ බැරි වුුණොත්. ඒය රූපය හරියටම දර්ශනය කරගෙන ප්‍රනීත ආකාරයට සිත හදාගන්ඩ බැරි වනොත් සෝක වෙනවද නැද්ද. කියනනි මං දැක්කි න එක හරියට. ල්ලන්න දක්කන න ලන්නක මට හරියට බලාගන්ඩ බැරවුණ කියනදන එතනම දුකනේදති එන හටගත්ත තැන දුකයි ජාති දුක්කය තියෙන එත වට ස්ිතක්ෂනය එක චිතක්ෂණයේ ආයිශ එක චිතක්ෂණය ඇතිව නැතිවෙනවා එතුට එක ඉවරයින ඇතුර බිඳිලාතුරු ද මරණ දුක්කිය එතුර දංහරියට බලාගන්නඩ බැරිවෙච්චන සෝක දුක්කියය කනගාට දුක්කය හැඩීමේ දුක්කය ද මොනදේ හැදී ද පැහැදිලිද කියන එක එදට නිවැරදිව දකිනවා නිවැරදිව දැනගන්නවා නිවැරදිව දැක ගන්නවා නිවැරදි අවබෝධ කරනවා එද නිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනෝද දුකලක්ෂණය ප්‍රකට වෙනෝද රෝග වශයෙන් ප්‍රකට වෙනවාද තමන්ගේ නොවන්නක් වශයෙන් ප්‍රකට වෙනෝද නැසෙන දෙක් හැටියට ප්‍රකට වෙනවාද ු දයක් හැටියට ප්‍රකට වෙනවා බලන් අදනුව නැතිවිලිර. ඇසත් නැතිවෙලා ඉවරයි බාහිර රෝපයක්ත් ඇතිව නැතිවෙලා ඉවරයි ඒ දෙකනි සහදපු සිතාත් සනයෙන් ඇතිව නැතිවෙලා ඉවරයි සුන්‍යතාවයක්ත් තියන්නේ. ඇසට මම කියන්නත් බෑ ඒකනු සුන්‍යයි ාහිර රූපය තියෙනවා කියන්න බෑ ඒකෙනන සුන් ය චිතක්ෂ දදාහතත්තුළ ඇතිව නැතිවෙන නිසාඒ දෙක නිසා හද පොස්්ිත ඇතිවනසනෙන් නැතිවුණ එකට මම කියන්නත් බෑක මගේ කියන්නත් බෑ ඇතිවනසනය නැතිවුණ එතනත් තිෙන සුන්යයි මම කියනස භහමෙන් සුන්්යයි මගේ කියනස භහාවෙන් සුන්යයි ඇස මටයිති එන ඒකෙන සුන්යයි මට යිතිනයක හිරූපය මටයි එහෙන ඒ සුන්යයි මට අයිති ඒ සිතුවිල්ලු ඒ සභාාවන සුන්්ඥයි පේරෙනවද කියන ද මේ කියපු කරනු හරියටම දැනගත්තො දැකගත්තොත් මොකදද දකින්නේ බුදුරජාණන්ස දේශනය කරපු ධර්මය දකිනවා එතුකට අල්ලන්ට දෙයක් නෑ උදේ වැඥානය නව බංගඥානය නවා ඇතිවෙනස නැතිවෙන ස්භාාවය දකිනවා ං ඥානයනෝ එන්නේ එන්නේ මේ නාමරූපතික කර ඇතිස්්‍යය තැතිගැමක් ඇති මොකදද සිද්ධ වෙන ක්‍රියාව ොකක්ද වැඩ මොකදමක ප්‍රෝචණ බයන්නේ තවත් භවය කටග මේ විදිහමන සිද්ධවෙන්නේ. අන බයතු පට්ට අන ඥානයන. ආදීනවය දකිනෝ එතමයි ජරාව්‍යාදිී මරණ සෝක පරිදේව දුක් දෝමනස් සූපා අස්ස ඒ තරන්න මේකේ පැවැත්ම තුළ අනන්තා අප්‍රමාණ අපි දුකොට භාචනය වෙන. මේ ඇස විතරන්න මේ මන්ද සමූහෙම ගන්නවා ද කරගෙන තමයි පෙන්වි එහෙනම්ක සමූහය පාත්වන්න අපි අනන්තා අප්‍රමාහන දුක්විදින්න ඕන. රැකී රක්ෂාවල් කරන්න ඕනේ ම හරිහම කරන්න ඕනේ මේ ටික පවත් අන්නන. ඒ රැකී රක්ෂාවල් කරලා හරිහම්බ කරන්නය අවේ වැස්ස පින්නන්නේ වෙේලෙන් ඕන අව්වයට වේලෙන් ඕනේ වැස්සට. මෙෙන්්ඩෝනෙ පින්නට අහුුවෙන්ෝනි නැද මෙැසි මදුරුවන්ට ගොදුරුුවෙන්්ඩෝනි නින්ද නැතිය දුක්වි දින්ඩෝනි ඒ මොන විදිහ කරලක් මේක පවත්වන්න හැදුවට කොත් තියනවද තියෙනවද මොහ තක්කත් එක තමයි එෙන ආදිනවානු දර්ශනය ආධනමයක් මයි මේක තියෙන. අන්න එතැනදී එන්නේ කලකිරීමක් ඒ කලකිරීම ඕනේ ඒන්නේ ඔය ගෙදර කල කිරීම ඒ නෙක් පුද්ජලයේගච්චයන වැරදි ක්‍රියාවන්නේ සයි පුද්ජලය පිළිබඳව කල කිරීමක් නෙම ඒෙන්නේ ඒනෙ මේ නාමරූපදක කල කිරීම අන්න එතැනට එන්ලෝනේ මනස නිබ්බිදා එක ඥානයක් ඊට පස්සන මුං්ජුතු කමන්ජත මිදීමේ කැත්තක් න මේ නාමරූප දෙකෙන් මොකටද මේ වැඩක් නැන මේ නාමරපදිකේ ගතීතු යන්නේ අන්න ඉට පස්සේනවා මුජිතු කමජත මිදීමේ කැමැත්තක්කන්නේ මිදමී කැමැත්තක් ඇතිවුණට මිදන්න බෑ. දැ අපි හිතුුවොත් එහෙම මට ඒකාවබය පපුනර්මහැන්න ඇැතුුණු තනි කොච්චරකද මේ විද දුක් මොනතරන් දුක්දවින්දි න ගෞභාවයක්නම් ප්‍රාර්ථනා කරන්නේ හරියන්නේ ඇයි මේ ධර්මය නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන නහැ නිවැරදිව අවබෝධ කල් ගනෑ ට තියෙන ප්‍රෘතිය එතකට සාරිපුත්ත හාමුදුරුව දේශනා කරනවා එන අනිත්‍ය වසේ දුක්වසය රෝග වසයෙන් තමන්ගේ නොවන්නක් වශයෙන් නැසන දෙයක් වශයෙන් සුන්්‍යවදයක් වශෙන් අනාත්මූදයක් වසෙන්. තමාගේ කැත්ත හැටියලද සිද්වෙේ එන අනාත්මය තොර අනාත්මය දකිින් නඕන චනයගන්නේෙමේ අනාමරූප දෙක තුළ පැහැදිලි දකිනේ. ධර්ම ස කන කා පැහැදිරි ද කියන කයි చ ්‍රසා රප ಸತ ්‍රසා රප ගාන ්‍රසාಾධರරප ಚವ ්‍රසාಾධර ඔක්කොම කර්මටයිತ කම විಿ නිර්ණ ර.